නොදවිීපතිර දදස් පහ අවරුද්දේ විය්හගත කොටසටාව හෙමින් සීරුවේ අපි කියවල බලමු වියහෝගත ප්‍රශ්න යටතේ මොනවදපෙන් ආන්න කියල. අංකෙක නිරපේක්ෂවාසියා සාපේක්ෂවාසිය අතර වෙනසකවරේ දන්න දැන් සංසධනය කරන්නේ සාපේක්ෂ්වාසි හට ගණට ඉවහල්ුව වන හීතු කවරේද. ආරක්ෂණවාදයට පක්ෂවිදිරිපත් කර හැකි තාර්ක. මේ සේනුමදේ අපි නමවෙනිී ඒකකි ඉගනගත්තු කරුණුකාරණා. පළවෙනි කොටසේ නිලපේක්ෂවාසි , සාපේක්ෂවාසි අතර වෙනස. නිරපේක්ෂවාසීද කියවෙන්නේ වෙනද සහකරුට වඩා අඩු. නිෂ්පාදන පිරිවයක්. එහිදී එකම නිෂ්පාදන සාධකයේ ශ්‍රමය හැටියට සලකන්නේ එතකොට අඩු ශ්‍රම පිරිවයක් ඇරතේ අනෙක් රටට වඩා අඩු ශ්‍රම පිරිවයක් ශ්‍රම යෙදවුම් නිෂ්පාදන පිරිවය. යටතේ නිපදවීම හැකිියවයි නිරපේක්ෂවාසය නමුත් සාපේක්ෂවාසය වනේ අනෙත්ට එනම් සහකරුට වඩා වෙළඳ සහකරුට වඩා අඩු. ආ වස්තික පිළිවැ ඇනතේ නිකදවීමේ හැකියාව! ඇතැම් විට එක රටකට බහන්්ඩ වර්ග දෙකම සඳහා නිරපේක්ෂවාසි තීරණය වී තිබියදී! ජාත්‍යන්දර වෙනදාම් සිදුවීමේ පදනවක් හඳුනාගත නොහැකිින් නමුත්. බොහෝ විට සාපේක්ෂවාසි මත දෙරට අද රාවස්තිික පිරිවෑ වෙනස්වන්නේ නම් වෙනස්සනාගැන්නේ එක රටක අඩුයි අනෙක්කරටේ වැඩි එවිට, අඩු ආවස්තිික පිළිවය යටතේ සාපීක්ෂවාසි බුක්තිදි හැකි. ඒ ප්‍රකාශය තුළමම ඔබට අධ්‍යැකීම කුත්තියන අවස්ථා කීපිකදී දෙරට අතර ආවස්ථික පිරිවය අනුපාතයන් වෙනස් නොුවන්නේ නම් එවිට ද වෙනඳහමක් සිදුවිය නොහැකි. එමනම්ම සාපීක්ෂවාසී හරය වන්නේ කටවල් අතර ආවස්තිික පිරිවය වෙනස්වී යුතුයි හොඳයි අපි මේ ප්‍රශ්න තුනම එකවර මෙහෙම ප්‍රදර්ශනය කරල දැන් එකින් එක ප්‍රශ්න එක කඩාගනිමු හංක පිළිතුර ගොුණු කරලා තියෙනවා හෙමිින් සේරු අපි කියවල බලමු. මිරපේක්ෂවාසියයා සාපේක්ෂ්වාසය අතර විඩස කවරේද. කිසියන් බහණ්ඩයක් හෝද පලිවිශ ප්‍රශ්නමී ගත්තයි කිසියන් බහණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාධනය කිරීමේලා නැවතවතා බලමු. ආර්ථික ඒකකයකට. රටකට පුද්ගලයකුට හෝ ආයතනයකට තවත් ආර්ථික ඒකකයකට සාපේක්ෂව එමබාන්්ඩි හෝ සේවාව අඩු පිරිවයක් යටති අඩු සම්පත්්‍රමානයක් කැපකොට නිපදවී හැකිනම් අන්න ඒකයිනිරපේක්ෂවාසිය අපේවා්‍ය නැවත කියවොමු මෙන්න මේ විදිහට. පුද්ගලයකුට හෝ ආයතනයකට තවත්තාර්ථික ඒකකකට සාපේක්ෂව. එම බාණ්ඩිූ සේවාව අඩු පිරිවයක් එකනෙර අඩු ශ්‍රම යෙදවූම් අඩු සම්පත්්‍රමාණයක් කැපකොට ඒමත් නැත්නම් ඒ මනි පැත්ත දැන් යෙදවූම් නම් අඩුවෙන් කාරෙක්ෂමතාවේ නම් වැඩියෙන් නිිෂ්පාදන හැකාව වැඩිනම් අනිතරටට වඩා එසේ හෝ වැඩි පරදාහිතාවක් එනම් දෙල්ලද සම්පත්තමානයකින් වැඩි පරදාවක් ලබා ගැනීම ඒකන් නිෂ්පාදනය කළැකි තත්ව වඩ වැඩිරං එය නිරපේක්ෂවාසයයක් ලෙස හැඳින්වේ දැම් මේ කියපු කාරණාවහොම නැවතත් ඔබට මේ විදිර පැහැදිලි කරනවනං එක වඩා සාධාරණයි ඔන්න බලමුෝ නිරපේක්ෂවාසය. ඒ අපට දේ‍යාකාරය කර පෙන්නුම් කළ හැකි එකක් තමයි යෙදවුම් යෙදවුම් ප්‍රවේශය අ නිමැවුම් ප්‍රවේශය. ඒද තමයි අර වාක්්‍යදකේ චේදක වංවවිෙන් වශයෙන් තිබුණ මෙමතරින් තාවටික මතක් කරල පැෑදි කරලා ඇතිට එකකෙන න්න එමනාං. යෙදවුම් පැත්තෙන් කතායකරොත් අනෙ රටට වඩා අඩුම සම්පත් ප්‍රමාණයක් යුද වනවා කියන එකයි. නිමැවුම පැත්තිම් බැලූත් අනිත් හටට වඩා වැඩිම නිමැවුම් ප්‍රමාණයක් ලබාදිනව කියනෙ එකයි මේ වැඩිම නිමැවුම කියමිතන කියන්නේ. වැඩිම නිෂ්පාදන හැකියාව. මේ අඩුම යෙදවුම් කියමිතන කියන්නේ අඩුම සම්පත් එතනද අපි ශ්‍රමයයි සාධකය ඇටිර ගත්ත සම්පත් පිරිව අඩු ශ්‍රම පිරිවයි. ගැන ඒම මතක් කරගෙන නැවත මේ ්චේද දෙකාපී කියවල බලමුඔන්න බල. රටකට පුද්ගලයකට හෝ ආයතනයකට අපට ඒමටමින් ගන්න පුළුවන් ටක් කියනකෑ පිතන ප්‍රධාන අදහස වෙන්නේ වෙනත් ආර්ථිකය කට සාපේක්ෂම අඩු පිරිවයක් අඩු සම්පත් ප්‍රමාණයක් කැපකොට ඒ ඒෙදමු පැත්තිෙන් නිමැවු පැත්තිෙන් බැලුවූත් දෙල්ලද සම්පත් ප්‍රමාණයකින් වැඩි පළදාවක් වැඩි නිමැවුමක් ලබාගනීම තමයි නිරපේක්ෂවාසය නමුත් සාපේක්ෂවාසය කියන්ක නමේ ය නිරපේක්ෂවාසයන. තර සාපේක්ෂවාසිංකීවුණේ වෙන්න බලන්න. දෙරට අතර ආවස්තික පිළිවෑ හැසිරීමේ. ආවස්ික පිරිිවය අනුපාතියේ වෙනසක් තියනට ඕනේ එමනං සාපේක්ෂවාස කියන්නේ ආවස්තිික පිරිවය. මේ ආවස්ික පිරිවෑ කියනෙ රටක අභ්‍යන්තන හෝමාරු අනුපාති ඉතකොට අඩුමවස්තිික පිරිිවෑ දැන්. එක රට කාවස්තිික පිරිවේ අඩුුවවෙන්න නම් අනෙක්‍රට ආවස්තික පිරිවේට ඩ වැඩිවෙෙන්වුන එවිට මේ සාපේක්ෂවාසී සඳහා ආවස්තික පිරිවය අනුපාත වෙනස්වීමත්්‍ය වශ්‍යයි. යම් විටක ඔබට මතකයි උදාරණක පැත්තුල මං සරලෝ පින්නන්නම් නවතත් ඒහ වඩා උඳින් දැනගන්න ඕන අපිහිතනූ ශ්‍රී ලංකාවසා ඉන්දිය මේ රටවල් දෙකාතර පිහිතමු සහල් පරිප්පු අපි වි බාඩ දෙක ගම් සා පරිප්පු කියලා ආවස්ථික පරිවවැෑ බලපුුවම ශ්‍රී ලංකාවයි ඉන්දයාාවයාඇත රාපීතම මන්න මේ වගේ. ආවස්ික පිරිවෑඩුපාතිය මෙතනත් දායයි මෙතනත්දායයි මෙතනත් හතරයි, මෙතනත් හතරයි වගේ ආවනං තේ සදහා පරිප්පු දහයක් පරිප්පු සදා තේ ඒකක හතරක්ක අදිවශයෙන් දෙරට හතර ආවස්තිික පිරිවෑඩුපාතියේ සමාන වනොත් කොඔන්න සාපේක්ෂ වා මත්ත විළඳාම තිීරණ වෙන්නිනේ. ආවස්ික පිරිවේ අනුපාතිය දෙරට අතර වෙනස්ී වෙනස්වීතිය ගැන් එක්රට ගවස්තිික පිරිවේ. අඩුයි අදාළ බාණ්ඩි සඳ අනෙක්‍රට ආවස්තිික පිරිිවෙන වැඩී එවිට අඩුආවස්ික පිරිවයක්ක් සයිහිත රටට සාපීක්ෂවාසී හිමිවෙනවා අන්නේ නිසා එතන දී අපිමීවා කෙදැන් කියලබලපු සාපීක්ෂවාසයක් යැනු කිසියම් බාණ්ඩයක්. හෝස්සීවාවා. නිෂ්පාධනය කිරීමේ දී ආර්ථික ඒකකයක් තවත් ආර්ථික ඒකකයකට සාපේක්ෂව අඩුආවස්තික පිරිවයක් නත එම බාණ්ඩි හෝ සේවාව නිපදවීමට ඇති හැකියාවයි අඩුආවස්තිික පිරිව. නැම් බලන් නිරපේක්ෂවාසිතිබීම වෙනදාමක් සඳහා අවශ්‍ය හාප්‍රමාණවත් කරුණක් නොවනාතර සාපේක්ෂවා සිතිබීම වෙනදාම සඳහා අත්‍යවශ්‍ය කරුණක්. ඇයි. නිරපේක්ෂවාස පැවතීම අත්‍යවශ්‍යනෑ. නිරපේක්ෂවාස නැතාත්. සාපේක්ෂවා සිතිබෙනවා නම් වෙනදාමට අවතේනවිය හැකි හැබැයි සාපේක්ෂවාසි අතර වෙනසාත් නැත්නම් ජාත්‍යන්තරනිදාම් සිින්දවි නෑ එමනං ජාත්‍යන්තර වෙනදාම තීරණයවීමට නම් මේ ආර්ථික වින්ද්‍යයා නියායන් අනුව රටරටවල් අතර ආවස්තික පිරිව වෙනස්සවීම අත්්‍යවශ්‍යයි. බවයි එතන සඳහන්කරේ. අපි බලමු ඊළඟ ප්‍රශ්නයට. සාපීක්ෂවාසි හට ගැනීමට ඉවහල් වන හේතු අපේ අහල තිබුණා එකන්න එක බලමු. දෙරට අතර සම්පත් සම්භාරයේ වෙනස් වී. දෙ දෙරට අතර කියලමම කිවවෙේ අපි රටවල් දෙකක්නේ බාණ්ඩ වරග දෙකක් සඳහගන්නේ. රට රටවල් අතර බැල්හොත් පොදවේ සම්පත් සම්බාරය සම්පත් ඔරුම වෙනස්විය යුතුයි එවිටයි අර ආවස්ථික පිරිවය අනුපාතිය වෙනස් වන්නේ තාක්ෂණී වෙනස්විය යුතුයි පලදාහිතාවේ වෙනස්විය යුතුයි ඒ ඒ රටවල කෘචි අරචිකම් නිෂ්පාදනය පරිභෝජනය ඒ දෙපැත්තෙම අභිරුචී වෙනස්කම් පැවති යුතුවයි ඒ නිසාම මෙ සම්පත් සම්බාරය වෙනස්වීම ක්ෂණ වෙනස්වීම පලදායිතා වෙනස්වීම අබුරුචී වෙනස්කම් මත සාපේක්ෂවාසි ඔස්සේ ලැබෙනවා විශේෂ ප්‍රාගුණයක් විශේෂී කරණය කිරීමේ හැකියාවක්. ඒ සඳහා ඒ රටවල විශාලත්වය වෙනස්කම් රටවල ස්ථානගත වී වෙනද පල විවයන් මේ සියල්ල වැදගත්ති නොම මේ සියලුකරුණු අපේ විස්තරාත්මකය කලින් ඉගෙනගෙනතියෙනවා දැන් ඔබ බලන්න පිරිිතුරේදී රචනයක්ලේ නවාගේ නෙමෙයි. මේ කරුණු පෙළගස්වීමයි අවශ්‍ය ලකුණු පහක් උබරතියනෙමි එක ප්‍රශ්නයකට කරුණු පහක් අඩු වශයෙන් ලියන්න එවිත නීවිත ලකුණු ප්‍රමාණය ලබෙනවා හොඳින් පාඩන් කරගන්නොනමේ කරුණු නවතපි බලමු එක එක සම්පස් සම්බහරය වෙනස්වීම, තාක්ෂණය වෙනස්වීම පලදායිතා වෙනස්වීම. අබිරචයේ වෙනස්වීම් විශේෂ ප්‍රාගන්නේ විශේෂී කරණය ඒ රටවල විශාලත්තුව වෙනස්කාම් හටවල ස්ථානගතවීම් සහ. ද පළවීහේ ඇතැම්මිට රටක් විශාල වුණා වනත් එරට හිමි සම්පස් සම්බාරය ඒ පළදාව තාක්ෂණය අඩුනං ඊට වඩා කුඩාරටක අරට වඩ අඩු සම්පස් සම්භාරයක් තිබුණත් තාක්ෂණය ඒ පලදායිතාව වඩා වැනිනම් මේ රුච අරජිකම් සහ විශේෂ ප්‍රාගන්නේි ඔස්ස විශාල රටකට වඩා කුඩාරටක් යම්බාණ්ඩයක් සඳ සාපේක්ෂවාසී හිමි කරගන්නට කොතෙකුත් ඉරකඩතියෙනවා අඩ්ඩු ආවස්තික පිරිවෑ ගැටතේ. අනිෙක් කටට සාමීක්ෂව හොඳයි. ඒගැ ඔබට ඉතාම ප්‍රමාණවත් ඒ පැඇදිලි කිරීම් ඒ මතක් කිරීම් දැන් දෙදා දස් එක දිදාස් දෙක දෙදස්තුන දෙ සතර දෙදශ පහදක්කො අයිද ඔබ දැනවත්. නමේනි ඒක ේරදා අෞරදු පහක ප්‍රශ්නපත්තර ආාවරණය කළ අවසානයි දැන් ඔබ තුළ තිීයෙන ඔය දැනුම අවබෝධය පළපුොරුන්ද කුලතාව ප්‍රහිීණතාවේ. අපි තරමත් වීගී නිදිරිට ගරියන්නට උපකාර වෙනවා නමුත් අපි. සිරල්දනාට ගැලවෙන තරම් හොදු වේගයක් හසුරවා ගනිින්. හොඳයි දුවපුතේ ඊළඟ රශ්යට යම්මු. ආරක්ෂණවාදයට පක්ෂ ඉදිරිපත් කළ හැකි තර්ක. මේ ආරක්ෂණවාදයෙන් කියවෙන්නේ කිසි යම් රටත් නිදහස් තවත් ආකාරයෙන් කීනවා අබාද. වළදාමක් යටතේ. ආනයනික බාණ්ඩ සඳහර නිදහසයේ බාධාවකින් තොළොව යම් රටකර ප්‍රවේශවීම නිසා. ඊ රටී එකන්නේ පිටරටින් බාන නිහසයේ ප්‍රවේශ් වෙනකොට ඒ බාණ්ඩ ආනයනය කරන රටේ දේශය කර්මාන්ත විශේෂයෙන් ලදරු කර්මාන්ත මේ ලදරු කරර්මාන්ත කියන්න කර්මාන්තුල මුල් අවදිය විශාල නිෂ්පාදන පිරිවයක් අඩු වදදැකම් යටතේ. ිවැටි ැකිින කාලෙදී! නිදහස් වෙරදාම තුළ ඉතා ඊල කීර්තනාමයක් සහිත ජාත්‍යන්ත්‍ර වශයෙන් ඉතා බලවත්දවැන්ත. අඩු නිිෂ්පාදන පිරිවයක් ැනතේ අඩු ඒකක පිරිවයක් කැරතේ. නිපදවා බහන්්ඩ පිටරටින්ං ආනෑනේ කරන විට. අරදේශය කර්මාන්තෙහි අඳරු අවදී එම අභියෝගට එම තරජනට. මූර දෙන්න අපහසුයි ඇතැම්විට දේශය කරමාන්ත ලත් තැනම ලොක්වෙන්නට ඉඩ තිබෙනවා ඒවායින් ඕවුන් රැක ගැනීම. හා බදුු නෝන විධ පයමමාර ඔස්සේ අන්න එයි අපේත් ආරක්‍ෂණය හැටියට සරලව හඳුන්වන්නේ නිදහස් අබාධ විරදාමක්. තුළින් සිදුවේ හැකි දේශීය එකතු කළයාගේට වඩා තීරුබදුු වැනිී නොයකොත් බාදා මගින් සංගරෝධක මගින් දේශීය එකතු කල අගය වැඩිකරගන්නට අවකාශ සලසා දීමයි. මේ ආරක්ෂණය මූලික වශයෙන් අදස් වෙන්නේ අපි බලමුදැන් ඒ තේමා ඔස්සේ ආරක්ෂණවාදයට පක්ෂව ඊට බොහොම පක්ෂිව ඒ අනුමත කරමින් ඊට එකඟවන එකඟව යැකි තර්ක මොනොහද කියලා. මෞරටේ රැකී රක්ෂා ආරක්‍ෂා කර ගැනීම හා පුල් කරගැනීම ඕහු. ආනයනික ාහන්ඩයකින් දේශීය නිෂ්පාදර එල්ලව හැකි තරජනය ආවරණය කරගත්තායිම් පස්සේ. මෞරටේ නිෂ්පාදනයේ වැඩියෙනවා නිෂ්පාදනය සඳහා උදාගරණා සම්පත් උපයෝජනය වැඩවෙනවා ඒ සම්පත් උපයෝජනයේදී විශේෂයෙන්ම සෑම ආකාරයකම සම්පත්තුොල සේවා නියුක්ති්‍යවස්ථාව වැඩෙනවා භූමිය ශ්‍රපය ප්‍රාග්ධනය. සයිකත්වය විශේෂයම ශ්‍රමසේවා නයුක්තිය ඒ පමණක් නොවේ ූමිය ඉඩකඩම්. අදන යන්තසූත්‍ර මේ සියල් එකළස් කිරීමේ ව්‍යසායකත්තු හැකියාවමි සියල්ලම. ආරක්ෂණය ඔස්සේ ලැබෙන්න්නාව් ආවරණය තුළ විහල ඉඩ ප්‍රස්ථාවක් සැලසෙනවා සම්පස්සේවා නියුක්ත කිරීමට එනිසා රැකී රක්ෂා රක්ෂා වෙනවා සීවා නුක්්‍ය අවස්ථා ඉහලයනවා දේශීය ලදනු කර්මාන්ත්‍ර ආරක්ෂා කරගන්නට ඒ මනා පිටුහලක් වෙනවා ඒවා ආරක්‍ෂණයට පක්ෂ කරුණු තවත්. බලවත් ජාත්‍යන්තර වශයෙන් විශාල බලයක්තින්න. ඉහල කීර්තනාමයක් සහිත. ආයතන සමග ඒවා නිෂ්පාදන සමග තරංකිරීම අ දේශය ලදුරු කර්මාන්තොල යම් අසාධාරමයක් එබැවින් අසාධාරණ අයුරින් තරංකිරීම වලක්වනවා විශේෂයෙන්ම තවත් පැත්තක් ශ්‍රමයට අඩු වැටුපගිවී ළමාශ්‍රමයේ භාවිතාකිරීම එවැනි ක්‍රමතුලින් අඩු පිරිවට බාණ්ඩ නිෂ්පානය කරමින් රගේට පිවිවීම වලකිනවා විදේශ රටවල ඒ ආකාරයේ අඩු ශ්‍රම පිරිවැයට අඩු වැටු ලමශ්‍රමය තුළින්. අඩු පිරිවයට මෙරට බාන්්ඩ ආනෑන වෙනවානම්. ඒට යම්කිසි බාධාවක් පනවල දේශීය කර්මාන්ත ආරක්‍ෂා කරගැනීමට ඒ පිටු හලක් වෙනවා. විදේශකයන් විසින් විදේශ ආයතන විසින් ඔවන්ගේ රටේ නිෂ්පාදන පිරිවවැයටත් වඩා ඇතැමට ඔවන්ගේ රටේ අලවි කරන මිල්ටත් වඩා. ඩුිකට හන් ඩපනෑයනය කරලා ඒවාට ආනයන ඇබබැවීමම් ඇතිකිරීම තුළින් ඇති කරන්නාව ප්‍රපතනේ ප්‍රපාතනය ඩම්පින් ඒ වැලැක්වීමට ආරක්ෂණය පිටුවහලක් වෙනවා රජයාදෑ මිහරනංගගන්න පුළුවන් අර තීරු බදු මගින් තීරුබදදු වැනී සංගරෝධක මගින් රජී බදවාදෑ මිහිර නංඟවාගන්න පුළුවන් ඒකත්ඒ අතකින් අයවැෑ හිගේ අඩු කරගන්නට රාජ්‍ය මූල්ලේ ශක්තිය තරකරගන්නට ඉඩ ප්‍රස්ථාවක් සැලසෙනවා මෞවරටේ ආරක්ෂාවදිසා ඇතැම් දේශී කර්මාන්ත ආරක්ෂා කර ගැනීම රටට අවශ්‍ය ජාතික ආරක්ෂාාවනි. ශ්‍රේෂත්‍රයන් තුළ දේශීය නිෂ්පාතිතයන් ආරක්ෂා කර ගැනීමටත් මේ ආරක්ෂණය තුළින් පිටුහලක් ලැබෙනවා කිසියම් ජීවන රටාවක් විනාශවීයාම වැලැක් හිමීම කෙනෙ සම්ප්‍රදායි ගතානු ගතික යම් ඒ රටේ සංස්කෘතියට සමාජය සංස්කෘතිර අන්‍ය වූ යම් යම් ජීවන රටාවන් විදේශීය බහණ්ඩ ආනයනෙ ඔස්සේ විෘති වෙෙන්ද පුළුවන් ආනෑන ඇබ්බැවීම ීමල්ට වෙනත් සමාජවල වෙනත් හටවල සස්කෘතන් ඒවා අනුකරණය කරන්න පෙළබෙනවා ඒවා යම්තා දුරකට සීමාවෙලා අර දේශීය ජීවන රටාවන් විනාශ වී යන්නට තිබෙන ඉඩකඩ සම්භාවිතාවය මේ ආරක්ෂණය තුළු යම් ආකාරයකට ආවරණය කරගන්න පාලනය කරගන්න ආරක්‍ෂා කරගන්න හැකි එහෙමත් පැතිකඩක් තිබෙන ආරක්ෂණය ග්‍රමී අංශයේ ැකගැනීම ග්‍රාමී ංශයේ සේවා නියුක්ති අවස්ථා ඒ ග්‍රමී අංශී යඋදාගතයක ස්වභාාවක සම්පත්. ඒවා දේශීය ග්‍රාමීය කර්මාන්ත වල උපයෝෂනය වීමේ අවස්ථා යිඩ ප්‍රස්ථා වැඩ දියුණු කරගන්න ප්‍රසාරණය එකරගන්න හැකියාවක් ලැබෙනවා ආරක්ෂණය තුළින් විදේශී බහණ්ඩ කෙරෙක් කිසියාම් සීවාවක් බාධාවක් පැනවීම ස්සේ හැබයි මේ සරු තරක නිදහස් වළදාමට විවක්ෂයි. මේ සියල්ලතුරින් වෙන්නේ. නිදහස් වෙනදාම කිසි අම් මාකාරයෙකර කෘති මිදිටර පාලිකිරීමක් නමුත්. අපේහි පක්ෂවිදිරිපත් කරන තර්කවලදී. අපේට පක්ෂවතර්ග කරමු එවිට අයඔබේ පිළිතුරට නිවැරදිව සම්පූර්ණ ලකුණු ලැබෙන්නේ. ගෙවුන් සේෂ, ශක්තිමත්කර ගැනීම ඇයි එතනදී විශේෂීම ආනයන සඳහා ගලායන විනිමේ විදේශ විනිමේ ගෙරීම් සීම වෙනවා ආනයන වියදාම් සීමවිම තුළින්. වෙළඳ ගිනමේ හිගේ ඇතුළුව සමස්ථයක් පශයෙන් ගවම් සේෂයේ විදේශ විනිමේ ගලා යාම් සීමා කරගන්නට එය පිටුහලක් වෙනවා එමගින් ගේුම් සේෂයේ ශක්තිමත් කරගන්නවා කියන්නේ මෙතනදි විශේෂෙන්ම ශ්‍රී ංකාගේ රටවලනං ගේෙවම් සේෂයේ හිඟිය ක්‍රමාන් පූලො අඩු කරගෙන වාසිදාය තත්ත්වයකට පරිවර්තනය වෙන්නට ඉදහසර සකසාගත හැකි. මෙය හුදු තර්ක විතරක් නෙමයි මේවා යථර්තෑ බවට පත් කරන්න පුළුවන් හරි හැටි. ලමනා කරන කටයුතු කෙරෙනවා නම් මේ විදේශ වෙළඳ ශේෂත්‍රය තුළ අපි ළඟ ප්‍රශ්ිටයාමු. ඔන්න අපි දෙදදාස් හයටත්ය නොවා දැන් දැන්ටිකක් අපි කඩිනම් ඉක්මනින් අපේ කණ්ඩු කාරණ පාසුවක් වෙනවා පිරිතුරු දිරිපත් කරන නිසා දැන් හැබැයි බෞ්වනු ප්‍රශ්න කොටසේදත් භියෝගත කොටසි අවශ්‍ය පැදිලි කිරීම සඳ අවශ්‍ය තරදි ම රමානුවත් වෙලාව ගන්නවා දැන් බලමු මේ අපි දකින්නේ MCQR මල්ටිපල් චොයිස් ක්ස්්චන් බහුුවරණ ප්‍රශ්න කොටසයි දෙදස් හය අවුරුද්දේ. බලන්න මේ ප්‍රශ්න ඇවිත්තන අලුත් මුහුණුවර. හරටවල් දෙකක් බාන්්ඩ දෙවර්ගයක් පිළිබඳව. අප ඉදිරිපත් කරනවා නිිෂ්පාදන හැකයා වක්්‍ර දෙකක් අපි සල්ල මෙතනින් කියීවල ඊට පස්ස වේ ප්‍රස්ථාරරි උපපුටාගෙන ලගස් ලයින්්ිට යම ඒ විදියට අපට මේක පැහදිලව විශ්ලේෂණය කරගන්න පුළුවන් හෙමික්සිරේ බලන්න. ජපානේ සහකොරයාාවේ හරෙදි සහසාාල් නිෂ්පාදන හැකියයා මයින් වක්්‍රය පාත දැක්වේ. කොරියයාාවේ නිෂ්පාදන හැකයාාව වක්ක්‍රයයි ඔබට රතුපාටින් පෙන්නන්නේ ජපාරයේ නිෂ්පාදනැකයා වක්ක්‍රයයි ල්පාටිමිල්ල තිෙන්නේ සිරස්සක්ෂයේ රෙදිමීටර් වලින් සික්ෂයේ සහால் මිලනවලින් ඔබට பேනවාද සංඛා. குறியாාව රෙදිමීටර් දෙසයක් හෝ සාල් ඒ දෙසයක් මලනවලින් ජපාන රෙදිමීටර් අටසයක් හෝ සහල්ඒක මිලියන තුන්சிයක් ඔබට දැනවා බැලු බැල්මටම රටවල් බාණண்டு දෙවරගේම සඳමේ රටවල් දෙ අතර බහන්ඩ විවරගීම සඳහා ජපානයේ නිෂ්පාදන හැකියාවතන් ඉහල ඒක කියන්නේ. හරදි සම්බන්ධීෙන් දෙසය වගේ හතරගුණේ කරත් වඩා කුරියාවට වඩා ඉළඉන්නවා සල් සම්බන්ධීෙන් දෙසීයි දෙසීදරට තුසීදක්වා කියන්නේ සීට පණහක් දෙසීර සීයක් සීර පනාග වැඩියයක් මෙතන දෙසේදල අටසීට දෙසීයට හරසයයක්. න්න බලන්න අනුපාතයේ දෙසේද අටසල් දෙසීයට හයිසිීයක් එතකොට සට තුම් සීයක තරම් ඉයල හැකියාවක් තියෙනවා ජපානී රටව කොරියාවට වඩා බා්ඩ දෙකම සඳහා ජපන්රටේ ජපානයට නිරපේක්ෂ වාසසි ලැබෙන බව ඔබට ඇඟවෙනවා බාණ්ඩ දෙවර්ගම සඳ මේ ප්‍රස්ථාර බැල්බල්ීමට. කෘති ප්‍ර්නයක් අපිතාා ක ල්ව ාග පස පත්තිර තුළ අපි බල ළඟ රපරාම ගැන ඔබට පැදිලි කරනාකාර. ඔන්න ප්‍රස්ථාර වෙනම පිට පත් කල්ල මෙැතට ෙනාව. ප්‍රවාහන පිරිවයි හෝ වෙනත් වෙනඳ බාධක කිසිවක් නැත අන් කිසිවක් වෙන ස්නුහය කියීන තර්කීටමේ එන්නේ ප්‍රවාහන පිරිවෑ හෝ වෙනඳ බාධක කිවක් නැත. ත්ව තු දෙදරටේ නිෂ්ාන හැකියාවන් තම ඔබ මේ දකින්නේ අපි බලමු සීරුමාරු කරගන යම් අදහසක් ගන්න මේ නිෂ්පාදන හැකියයා වක්්‍රේ සමඳ මේ වක්්‍ර දෙකම සමඳ හොඳයි. හිබින් සීරුවෙ බලන්න මොනු අද අපිට ගණ්ඩතිීන පණවිඩ. මේ වගේ ප්‍රශ් දැක්කා මෙවැනි ආකෘතියක් ඔබ ශෂරිකව හදාගන්න ටෝනේ පා හැකක්ෂ පසිබී අපි හමලිීම කෙට රි නිස්පාදන හැකියාව හම ලියන්නකු අපි ඉසල කොරියාවලීම මනේද කොරයාාව කොරයා ජපානය මට ල ඇති අපි රිෙදිී සහල් කවරෝ වක්ෂ ගන්න පුළුවන් අපි මෙතන හරිද සහල් මෙන්න මේ පිළිවැඩගම්මු කොර හරිදික දෙසයක් ඒවගේමයි සහල් ඒකක මිලියනත් දෙසීත් කොරියාවේ නිෂ්පාද හැකයාාවක්්‍රේ තුළ ජපානයේ හරිදිමීටර් අටසයා සහල්ලේකක මිලියන උතුන්සීයක්. දැංවට බැල්වැල්මට මෙතනින් පෙනෙන අපපී අපට පේන දැනනද ඉස්ලවාගෙනයමු. ජපානය නිෂ්පාදන හැකියාව අති කුරියාවට වඩා හරෙදි සහ සහල් දෙවරගීම සම්බන්ධයෙන් නිරපේක්ෂවාස හිමි කරගන්නවා වැඩී නිෂ්පාදන හැකියාව ඔස්සේ කොරියාව ජපාරයට වඩා බාන්්ඩ දෙවරර්ගීම සඳහා. ර පේක්ෂ අවාසහිමි කරගන්නේ නිෂ්පාධනකාව අඩුවයි. හැබැයි අප මේ ඔස්සේ ගිහින් ආවස්ථක පිරිවෑ ගරණය කළො මේ නිෂ්පාධනකාව ඔස්සේ අපිස්සල්ල මේ ගැන විපරමක් කරලා බලමු ආවස්ථක පිරිවැෑ ගරණයේ කළොත් අප ලැබෙන්නේ ඊට වඩා වෙනස් අත්දැකීම අපි බලමු ඒකත් එමින් සීරුවේ හැමදේම මෙතනද ඉගෙනගන්න හැමදේීමම අත්ථා බලන්නත් වවන ඉග ගන්න වන්නන හැමදේම ප්‍රම් කරන්නඕන රකානුකූලව වන්න බල. දෙැම්ම ආවස්ික පිවය පෙන්ඩන්න හදන්නේ ඔපටික කොස්ට අපි සි දේම අතනත් ලිවෙ ඉංලනිසා ආවස්ථික පිරිවයකිෙටිහි ලිවා කොයාාව ජපානය හරිදිී සහග. හුරියාව රෙදිඒක දිසිියයක් ුවෙන් සහල්ලඒක දෙසිියයක් කැප කරනවනං ආවස්ථික පිළරිවෑ. එකයි රිදිියඒකයක් වෙනුවෙන් සහල් ඒවගේමයි සහල්ලේකකයක් වෙනුවෙන් හ්‍රෙදි ඒකක එකයි ආවස්තික පිරිවය. . ජපානේ රිදිියක අටසයක් සඳහා සහල්ලයක තුසියක් කැප කරනවා අටකට තුරයි මෙතන. ට අටයි ඔබට දැ මිතන බලුවම අපි මෙතන සංඛාදය හබල බුලුවන් දසුම සංඛයාවලට පෙරලන්න වශවත්ද අපි පෙරල බලමු මෙතන තුන බෙදීම අටගම් ඉතකොට මෙතන අපි ආසන වශයෙන් අටවරක් තුුනයි යන්නේ දසු බැලෝොත් මේ වගේ ඔබ හදිසිර හදල බලන්න බිංවෑ දස්සුන්න හර අතර එතකොට අප ආසන් වශය ිින්දු ඇසම තුනගම්ම තන අටෙන් තුනයි කියනකට එකට වඩා අඩුයි කොහොමත් එතකොට ආවස්ික පිරිවයි මේ පැත්ේ අඩුයි උබර නිගමනිීරන්න පුළුවන් තුනෙන් අටයි කියන්නේ දෙකයි තුන දෙකයි දසුම හයක් ආසන් වු වශයෙන් දෙකැසුමහය යැන එතොට අඩු අවස්තිික පිරිවෑ අපිට මෙතනනවා අපේකත් ලිල බලමු මෙන්න මෙහෙම හරෙදි සඳහා ආවස්තික පිළිවේ අඩුයි ජපානය ජපානය රෙදි සඳහා සාපේක්ෂවාසය මිකරගන්නවා කොරියාව සහල් සඳහා ආවස්තිි පිව හිමිරගන්නවා මෙතන සහල් කියල ඉීලතින්නෙ ඔබට කකරු පහැදිලිත් අපි නිගමනෙත් මෙතන ගිනියමු මේ අභ්‍යාශමය ප්‍රවශයක්වෙන්න එමනංසාපීක්ෂවාසිගරනය කළොත්.හදිි සඳහා සාපීක් ෂ්වාසය කොරියාවට වඩා අඩුවා වස්ථික පිවයක් ජපානයෙදිි සඳහා පානේ. සහල් සම්බන්ධී දෙකයිද සවමහයක් ජානය වවස්තිික පිවේ දරක් දි කොරියාව එකයි එහමනං සල් සඳහා සාපේක්ෂවාසය කොරියාව දැම් මතක තියාගෙනමදී අපි යමු මූලික අභ්‍යසයට මේවි දිහිර දීල ප්‍රශ්නය අපි ඒගෙන පූර නිගමනයකට ආාවයෙන් පස්සේ අපි බැල්බැල්මටත් කිව්වා කොහමටත් මේකේ නිර පේක්ෂවාසය තියෙනවා ජපාන්ට බාන්නල දෙවර්ගේ සම්බන්ධී සංක්‍ය දත්තුලි අප උප්පු කරගත් ප එකරටකට බාන්න දෙවර්ගේ හ නිිටරපේක්ෂවාසි තීර නිසා සාපේක්ෂවා ිදිය ආකාර තායික්මනින් දල වශයෙන් ආවස්ථක පිරව මන්න බැලුව ඔපට මේ දසමස්ථාවන්ට පිල්ි නතත් මතන එකයි එකරවොඩා අතන සංඛ්‍යාව අඩුුව මෙතන ඊට පස තුනෙෙන් අටයි කියන්නේ අටට තුංවරත් දෙකයි දෙකයි තුනෙන් දෙකයි සැනිකවයක මතකදයාගන්න ගැනය කරගන්න එතකට දෙකයි තුනෙෙන් දෙකයි කියන දෙකයිදුමහයක්. වඩා මෙිතන එක එක කියයි එකයි අවස්ථකවරුව අඩුයි එනිසා ක්‍රෙදි සඳහා ජපාහනටත් සහල් සඳහා කොරියාවටත් සාපේක්ෂවාස හිමිියුණා දැන් අපි බලමු අපේගහන ප්‍රශ්නිමකක්ද අපිපුර් නිගමන එකට එල්මලා දැන් එMCීවූ ප්‍රශ්න පත්තරේ තියෙන බහුවර ප්‍රශ්න පත්තරේ එක එක වා කියිය පරක්ෂා කල බලමු ක්‍රදි සහ සහල් යන ාණන්ඩ දෙවර්ගීම සම්බන්ධයෙන් නිරපේක්ෂවාසියක් කුරියාවට ඇත වැරදිී වාසය තිබුණෙ කාටද ජපාරයටයි. කිසිදු රටකට වෙරධාමෙන් වාසියක් ලද නොහැක නෑ සාපේක්ෂවාසියටර්තිවාසියක් ලද හැකි වැරදී. ක්‍රදි සහ සහල්ලයට බාණ්ඩ දෙවර්ගීම සම්බන්ධෙන් සාපේක්ෂවාසියක් ජපානීට ඇතනේ ජපානයක් පිදැක්කේ නිරපේක්ෂවාසියක් මිස සාපේක්ෂවාසියක් නිමේ. තගේෙ කිය නවා රටවල් දෙකටම විරධදාමෙන් වාසිිලබාගත හැකි ඔව ඇහි රටවල් දෙකටම විරධාමෙන් වාසිිලබාගත හැකි එකරටකට එකබාන්ධයක් අනෙතරටකට අනනික් බාන්ඩි වශයෙන් සාපේක්ෂවාසිි බෙදීගයා රටවල් දෙක අතර ඔබට මතකයි ජපානයේ කොරියයාාවට සහල් ලපනෑනේ කරනු ඇතැකනක වැරදී මකද ජපානයට වාසිවුනයේ රෙදී ජපානයේ රෙදි විශේෂී කරණය කරලා කොරියයාාවට අපනෑනය කරනවා කොරයාාවයි සහල් සඳහා සාපේක්ෂවාසිය, කොරියයාල් සහල් නිපදලලා ජපානයට අපනෑනය කරනවා ඒවාක්ක දෙදිකින් එකක්වත් නෙමී මෙතැතියෙන්නේ වැරදිවාක්්‍ය ජපානයේ කොරයාාවට සල් අපනෑන කරනු ඇත නෑ ඉහම නෙමී වෙන්නේ මිද බලන්න අපිට මදකයි. ජපානය හරෙදි සඳහා සාපේක්ෂවාසී කොරිියාව. සහල් සඳහා සාපේක්ෂවාසි එතකොට මේවා්‍යෙ වැරදිී ජපානයේ කොරියාවට සහල්නෙමේ රෙදිී අපපනෑනය කරන්නේ මතකයින එමනං ඔන්න නිවැරදි වාක්‍ය අපට ඉතාම පිරිසිදුව ලැබෙනවා. රටවල් දෙකටම වෙළදාමෙන් වාසි ලබාගත හැකි ඒ හෙබඳුවාසිද සාපේක්ෂවාසි මත. අරවාගේ පැහැදිල කිරීමම් කරණ ඔබට විශය කරුණු සියල්ල මුලිදලා එක දිකට ගලාගරන්න. ර්ග කරන්න අවශ්‍ය පන්නරී ලබාදෙන් දැන් ඔබේ වේගීතා හොඳයි මට විස්වාසයි හොඳයි අේ ඒ ප්‍රශ්ණි එතනින් ඉවරයි අපි හමු ඊලඟ ප්‍රශ්නිට. දෙවිනිි බහවාරණේ ශ්‍රී ලංකාවට වෙන ද අනුපාතය අවාසිදායක වී හැකි එක මාකාරී ප්‍රශ්න නවතනවත අනවා ඉති මේ පහුගේ ප්‍රශ්සපත්තර සාකච්ා කිරීමෙන් එතනදිත් ඔබට වාසයක් ලැබෙනවා දත් අප නැති ප්‍රසනලට රකරන් අවශ්‍ය පන්නරයක් මෙතිනින් ලැබෙනවා. ශ්‍රී ලංකාවට් වෙළඳනුපාතිය අවාසිදායක වෙන්න නම් අපනයින මලහි ආනයින මිලයි අතර හැසිරීම තුළ අපි මේ පිරිතුරස්වායා යුතුයි. අපනෑන පරිමාව ආනයන පරිමාවට වඩා වේගින් වැනිවෙන විටයිනෑ. අපි මෙතන දීමේ පිරිතුළ ඔස්සේ හබා යන්නේ. අපනයන ආනයින. අපනෑනමිල ආ අයන මිලෙහි ප්‍රතිශතයක් වශයෙන් දැක්කූ විට ලැබෙන මිලදී ගැනීමේ හැකියයවත් ක්‍රේශක්තියයි එනිසා ඒට ගැලපෙන වාක්‍ය පිස්වා යමු. දෙවිනිවාගේ කියන්නේ ආනෑන පරිමාව අපනෑන පරිමාව වඩා වේගෙන් වැඩිවන විටයි මේ පරිමාව වැඩි වනාා වඋනත් මිලානුව වටනාකම තීන්දු වෙන්නේ ඒනිසා අපටහිම නිගමනක එෙළවෙන්නට බෑ. හතුම නිකාරණය හනවා අපනයිනිල. ආන එනමිලට වඩා වේගෙන් වැඩිවන විටයි මේක හන්න ශ්‍රීලංකාවඩ විනිධනපාතය අවාසිදායක ව හැකි ආකාරයක් අපනෑනමිල ආනනමිටඩා වේගෙන් වැඩිවුුණුවොත් අවාසයක් නෙමෙයි වෙන්නේ වවාසයක්ඒ නිසා එක නෙමෙයි මෙතන. හොඳින් බලන් ශ්‍රී ලංකාවඩ වළධනුපාතය අවාසයක් මේ හැකි ආකාරයයි අහන්න දැ මෙතන මේ කියනෙට බොහෝ දෙෙක් පිරිතුර හදිස්ව වෙනවා හම දෙ යන්නපා අපනෑනමිල ආනෑනමිලටඩ වේගම් වැඩනා අපනෑන මිරදශකගේ ආනෑ ිදරට වේගේෙන් මඩිවිින්දි ර ලකාතේ යහපත්වීීමක් වෙන්නේ ඒ එක වෙන්නට බෑ කෝමට මේ පිරිතුර වැරදි හතරනිික බලන්න ආනෑනමිල අපනෑන මිලට වඩා වේගේෙන් වැඩවෙන විටයි. ආනෑන මිලක් වැඩිවෙනවා අපනෑන මිලක් වැඩවෙනවා අපනෑන මිරදර්ශකරෝඩා වේගේන් ආනයන මිරදර්ශක වැඩියෙනවා අන්න නිවැරදි පිරිතුරා. ඇයි අපිට පස්සවඩි පිරිතුර වැරදිවෙන්නෙ ඉලත් බලමුූ. අපනෑන ඉපයුම් ආනෑන වියදමට වඩා නෑ මෙතන ආදෑම වීදම පිරිබඳ ප්‍රශ්නයක් මෙෙයි අපනෑන ඉපයුම් ආනෑන වීදමට වඩා වැඩියුණොත් ඒක වෙලංසේෂන යාපතක් නමුත් මෙතනහන්නේ අවාසදායක තත්ත්වයක් මෙතන අහන්න විරඳ අනුපාතය ගැනයි එමනං. මෙන්න සක්සුදක්සයවබට ඉතා පැදිලව නිවල්ුව නිවැරදි පිරිිතුර ලබාගන්න පුළුවන් ආනයනිල. අපනෑන මිලට වඩා වේගී වැඩි වෙද්දදි ආන එන මිරදර්ශකේ අපනයන මනිදර්ශකට වඩා වේගෙන් වැඩි වෙද්දී අන්න විනිධනුපාතියට අවාසිදායක තත්ත්වයක් නිර්මාණය වෙනවා. දැන් අරා හලපුරුද්ද. අධදැකීමෙක්ක ඔබේ වේගේ ඔම්ම තක්සේරු කළ බලට. ඊළඟ ප්‍රශ්ිටක්ති යමු මොකද දැන් නොපිටන ප්‍රශ්නේ. තිරිගු නිෂ්පාදනීලා. වබාවටඩා නිරපේක්ෂවාසයක් කැනඩාවට තිබේ නම් දැම් විෙන ප්‍රශ්නය බහුවරණය තරිගු නිෂ්පාදනය කිවබාවට වඩා නිරපේක්ෂවාසයක් කැනඩාවට තියනෙනටනම් ඔබ පූර නිගමන කරන්න. කිව්වාාට වඩා කැනඩාවට තිරිගු සදා නිරපේක්ෂවාසයක් තියෙනනම් තිරිගු සදා නිෂ්පාදන පිරිවය අඩුවිය යුතුයි. නි්ාදන කිව බාාවඩ නරපේක්ෂවාශයයක් කැණ්ඩාතිී නම් කියවබාවට වඩා අඩු සම යෙදවූම් අඩු සම්පත් යෙදවූම් අඩු පිරිිවැෑකින් තිරිගු නිපදවීම හැකියාවක් තිබේ යතුයි කැඩාවට අපි බලමු ඒ අදහස කොතනද ව්‍යංගෙන් ප්‍රකාශ වෙන්නේ. කිය්‍යවබාවට වඩා වැඩීෙන් තිරිගු නිපදවීමට කැනඩාවට හැකිවනු ඇත. තිරිගු නිෂ්පාද කියලා කවබවට වඩා නිරපේක්ෂවාසයක් කැනඩාවට තිබේ නම්. දැ කියනවා කියවබාවට වඩා වැඩ තරිගු නිපදවීමට කැනඩාවට හැකිවුණු ඇත එසේ වැඩිපුර නිිෂ්පාදනය කළත් ඒකදවාස්සය අපි තර් කළ බලමු. දෙමනි එක තිරිගු සඳහා කැනඩාව ඉහලමිලක් පවතිනු ඇත දැ තරිගු කැරන්නේ අවසාහන බාරන්නේ මිලහ සැල යුත්තේ යෙදපුුම්වෙලමිලයි. වෙන්න වෑවාක වැරදී තිනිගු සදා කිියවභාවේ ඉහළමිලක් නෑ ඒකත් නෙමේ කිවබාට වඩා අඩු සම්පත් ප්‍රමාණයකින් තිරිගයකයක් ටිපදීමට කැනඩාවට හැකිවුරු ත තිනිගුනිිෂ්පාදනීලා කිවබාවට වඩා නිලපේක්ෂවාසයක් කැනඩාවට තිබේ නම් කිවබාවට වඩා අඩු සම්පත් පිරිවයක් ඔන්න ප්‍රකාශයේ කිවභාවට වඩා අඩු සම්පත් ප්‍රමාණයකින් අඩු සම්පත් පිරිවයකින්. තරිගුවකකයක් නිපදවීමේ නිරපේක්ෂවාසය කැනඩාවට හිමිවෙනවා. දැන් බලන මේ පලයනි වාක්‍ය උඹ තෝරගත්තනන් ඒකතියෙන මිත්‍යාව. කිවබාවඩඩා වැඩීන් තිරිු නිපදවීමට කැනඩාවට හැකිවුණු ඇතකිව්වට ඒකනෙමෙයි වඩාත් නිවැරදි තරකය කිව්බාවට වඩා අඩු සම්පත්්‍රමාණයකින් තිරිගේකකයක් නිපදවීමට. ් හැකිු ඇත ොෝ දෙනෙක් මේ ප්‍රශ්නය හරි ප්‍රශ්නයක දකිනවා නමුත් ඒක නෙමේ නිවැරති තරකය බට වඩා හොඳින් පැදිලි හතුල නිිපියවරයි වඩාත් හොඳින් නිරපේක්ෂවාසය අවධාරණය කරමින් ප්‍රකාශ කරන්නේ. ඉට පස්සේ මේ පස්ස නිවාක්කඇයි සිිනිගු නිෂ්පාදනය කිරීමේ අවස්තික පිළරිවවැ කිවබවට වඩා කරඩාවේ අඩුයි මේක සාවේක්ෂවාසය ගැන කියන ප්‍රකාශය අපෙන් ඇවවි නිරපේක්ෂවාසය නිසා ඊට අදාන නිවැලදි පිළිතුර වෙන්නේ කිව්බාවට වඩා අඩු සම්පත් ප්‍රමාණයකින් සිරිගුව එකකයක් ටිපදවීමට කැනඩාවට හැකිවුණු ඇත අඩු යෙදවම් අඩු පිරිවැය අඩු නිෂ්පාදන පිරිව එතනයි නිරපේක්ෂවාසය දැන් අපි ඊළඟ ප්‍රශ්චියටත් අවතීරණය වෙමු දැන් එතකොට දෙදස් හය දෙදහ ලාස් එක දෙක තුඩ හතර් පහ දැන්දදහස් හයවනිිය අවරුද්ද අපි දදස් දාාහත දක්වා ය නොකොදේ උොදයි බල එමනං වීහෝගත කොටසේ ප්‍රශ්න වලටයි අපි දැම් ප්‍රවේශ වුණේ අප එකත් මතක් කර කරයා හිමිං සීරවේ කියවර. ඇමරිකා එක්සත් ජනපදදය ගමැනඩටල පස්සේ තිරිගුසාරිදී නිෂ්පාදනයට අදාළ පිරිවය දත්ත සමහරක් පාත සඳාන් වගුව පෙන්නුම් කරයි අපිට වගුවක් පෙන්ුයි ඇකාවිත් කැනාවේ තිරිගුසාහරෙදි සම්බන්ධයෙන් නිෂ්පාදන හැකියාවන් හැබැයි ඔය වගුව සමහරවිට ඔබට පෙන්න්නන්න පුළුවන් ඇමරිකා එක් ස්ජටපදේ කැනඩාව පේලි වශයෙන් අරක් තිරිගුසාහරෙදිී තිීර වශය අරං එහම ගත්තොත් ඔබට මම උපදෙසත් දුන්නා සිද්ධාන්ත පන්දනිත් අපි අර පුරුදු වෙච්චි එක රටාවකට ඒ වගෝ සකස් කරගමු අපි තාම දන්න එහෙමද නැද්ද තියෙන්න කියල බලමු මම්පූර දැනුවත් කිරමක් කර ඒ විදිහට නයාවත් දැඟගර නිෂ්පාදන හැකියාවක් දුන්නවත් අපි තීරු හටවල් පේලිබාණ්ඩ වශය වංකරවගේ බලමුදෙහෙමන මොකද රහස කියලා අසාතති ප්‍රශ්වට පිරිිතුරු සපයන්. හොඳයි නේද අපිට පුරුදු විදිහටමයි ප්‍රශ්නයන්නේ. එක ඒකකයක් නිපදවිම සඳහා අවශ්‍ය ශ්‍රමපැෑ සංඛ්‍යාවත් දැන් හොඳින් අවධාරණයෙන් බලන්න මෙතන තියෙන්නේ නිෂ්පාදන හැකියාව එහෙම නෙමේ. යෙදවුම් සංඛ්‍යාව ශ්‍රමපෑය සංඛ්‍යාව තිරිවරෙදිී ඇමරිකාව කැනඩාව පැ දෙකයි පෑ එකයි පැ හයයිෑ පහයි බැලු බැල්බට පිරිනවා කැනඩාව නිරපේක්ෂ වාස හිමි කරගන්නවා තිරිගුසාහර දෙවර්ගීම සඳහා අඩු ශ්‍රමැය සංඛ්‍යාවක් අඩු ශ්‍රම යෙදවුම් යටත එනද ව. ඇමෙරිකා එක්සත් ජරපදී සහ කැනඩාවේ. රිගු නිෂ්ානයේ කිරීමේ ආවස්තිික පිරිවෑ අපිට ගණනය කරන්න තියෙනවා. අි බලම ප්‍රශ්නයෝවරෝ ලොක්කම. තරිගුසාරදි නිෂ්පාදනය සම්බන්ධයෙන් නිලපේක්ෂවාසි ඇත්තේ කිරම් රටකටද ඒකන බැල්බලට කියන්න පුළුවන් අපට කනඩාවටයි. සිරිගුසාර නිෂ්පාදනය සම්බන්ධයෙන් සාපේක්ෂවාසියඇතේ කිරම් රටවලටද අවස්තික් පිරිවැ ගණනය කරන්න වෙනවා සිල් රදේශපාදන ලා විශේෂ ්‍රාගෘුණණය කල තු රටවල් කවරේද තුංවවැනි ප්‍රසර උත්තරයා පු මන්ම සාපේක්ෂවාසසි හඳු ගත්තු ම ඔ බට නිලා යාසය කියන්න්නට පුුවන් කවරුන්ද තෙරිංගු විශේෂී කරණය කළ යුත්තේ කවරුන්ද රදි විශේෂී කරණ කළ යත්තේ කියා දැන් අපිමි ප්‍රස්්නේ කොටස්වලට ඉදාගම්. නැවතත්පන් අවධාරණී කරනෝට මේ වගේ ප්‍රශන ප ම හෙලින්න එකක බලන්න ඇත්තරම තියෙන්නේ. නිෂ්පාදන හැකියාවද හිමනැත්නම් ශ්‍රමයදවුම්ද දැන් ශ්‍රම යදවුම්දී ලතියෙන්නේ අපි බලමුහිෙමන අපේංාන ප්‍රශ්යටඋත්තරේ. තිරිං ගුසාහරදි නිෂ්පාදනය සම්බන්ධී නිරපේක්ෂවාසි ඇත්තේ කිනම් රටකරද ශරික උත්තරරිනනවා අඩු යෙදවුම් යටතේ අඩු ශ්‍රමයෙදවුම් යටතේ. තෙරිගු සදා ඇමරිකා එෙක්සක් ජනපදය ශ්‍රමපෑ දෙකක් දරද්දී කැනඩාව දරන්නේ එකපැයි අන්න නිරපේක්ෂවාසිය ප්‍රදිි සඳහාත් ඇමරගක එක්සත් ජනපදී පැ හයක් මහන්සේද්දී කැනඩාවපැය පහයි එමනං නිරපේක්ෂවාසය හිමිවන්නේ කැනඩාවට හිීතුූමකක්ද ඇමරිික එක්සත් ජනපදීට වඩා අඩු ශ්‍රම පැය සංඛාවක් ශ්‍රම යෙදවුම් භාවිතාකොට තිරගු සහරදි නිපදවීමේ හැකියාව නිසයි තිරගු කකයක් ද ිටර ෙන්න්න පුුවන් ්‍රදක යක්ැ කිය නලීමකෝ තිිරිගුණනන් කිලෝග්‍ර හැවවෙන්න පුුවන් නන. නිපදවීමට හැකිවීමයි හැකි නිසයි ඔන්න සිංලින් ගලපනලිය ගමුත්තරේ හරි එමනං බාණ්ඩ දෙවර්ගේම සඳහා දෙරපේක්ෂවාස හිමිකරගන්නවා කැනඩාව මක්්‍රසාද ඇමරිකාවට වඩා බා්ඩ දෙවර්ගේම සම්බන්ධයෙන් ඇමරික එක් සං්ජනපදිීට වඩා අඩුසම යෙද භාවිතා කොට සිරිගුව එකකයක් රෙදකකයක් නිපදවීමට හැකි නිසයි. මෙන්න ප්‍රශ්නය උත්තරේ පැහැදිලි ගැටරුවක් නෑ ප්‍රශ්නයක් නෑ සියල්ල සම්පූර්ණයි නෙවරදී. ඊළඟ පිවරට යමු ගුසාරෙදි සම්බන්ධී සාපේක්ෂ වගස ඇත්තේ කිනම් වැටවලටද දැන් ඔබට පුළුවනි ලොකු වත්දැකීමත් තියෙන නිසා ආවස්තික පිරිවය සැනින් ගණනය කරන්න. අර කෙටි සරලකමේ යොදාගන්නත් ඔබට ඉඩ ප්‍රස්ථාව තියෙනෝ මතකදයාගන්න විභාගදී ඒකටත් ලකුණු හිමි අපට පැහැදිලිවම අර ක්‍රියාදාමය ගැන විමසිලිමත් වෙලා ප්‍රශ්නිං ඒ ගැන අවධාරණය කරලා හඇතිබුණ නැත්තාම් ඔබට මෙන්න මේ විදිහයට ඉක්වින් පුළුවන් විාගෙදී ගොඩාක් වෙලාවගන්නපා රෝල්තීති අන්ඳන්න මං මෙතනවාට හොඳ ප්‍රසන්ටේෂ එක ෆිනිි් එකගත් දෙන්න නිසා පුළුවන්තනක පැහදිලිව ලස්සනට දිරිපත් කරනවා ඔබ ක්මනින් දැන් ඔබේ පොති සටහන් කරගන්න දැන් අපි මෙතන ආවස්ථික පිරිවැය ගරණය කරමු. කිිටිලියනවා ඇමරිකා එක්සත් ජනපදය. ඔම ලිවාම් ප්‍රමාණවත් කැනඩාව. තිරිංගූ චිට අකුරයිමම ලියන්නේ. ක්‍රේදී ඇමරිකා එක්සත් ජනපදය දැම්මි ශ්‍රමපෑය නිිතිෙන්නේ. අප නිෂ්පාදන හැකියාවට පරිවර්නය කලා අස්තික පිරවාහරන්න පුළුව. ැ ප්‍රමාණය නිපද වූ ප්‍රමාණයෙන් මෙදලලා ඒව නැතුව අපිට පුළුවනි ප්‍රති රුද්ද සංඛයාවෙන් බදඳල ගනතම මේ වශය නිවැල උතරවන් දෙකබෙදීම හයි තුනින් එකකයි බින්දුව දසම තුනයි තුනයි ඇමරිකා තිරිමු සඳහා කැප කරන ක්‍රදි ප්‍රමාණයේ. ඉතකොට බෑඩපීනවා ක්‍රදීකක් සඳහා හායබෙදනවා තිකින් තුනයි ක්‍රදීකකයක් සදා තිරිවේකක තුනයි. ක් සක් ජනපදී අවස්ථික පිරිවය කැලඩාවේ තරිවේක කැයක් සදාා රෙදි ඒක පහින් එකයි මෙතන අවස්ික පිරිවය එකන්නේ අපි ස්දසු සංක අමලීම් බිදුවෑ දසම දෙයිහදි එම් මෙතන පහයුත්තරේ පාක් සඳහා එකක් කැප කරනවා පහයි තිරිකු. ඔබටිතා පාසුවෙන් ආවස්ථක පිරුවඇගරණය කරන්න හැකියාව ලැබුණ දැන් අපි බලමු ඒ ඒ බාණ්ඩේ සඳහා අඩු ආවස්ථික පිරිවෑ කැරතේ කවුරුන්ද ලබන්නේ වාසිය. මේ අත්තරම් බල ඔය හයිලයිට් කලතින කොටසෙන්ම් බල තිරිගු සඳහා ඇමෙරික එක්සත් ජනපද රෙදිී බිඳුුව ඇදසුම තුනයි තුනක් කැපකරද්දී කැණඩාව කැප කරන්නේ බිඳු ඇදසුම දෙකයි. එ තිරිගු නිෂ්පාදනය සඳහා කැනඩාවට සාපේක්ෂවා සිහිමනවා අඩුවාවස්ථික පිරි වැරතේ ්‍රෙදිි සඳහා කැනඩාව තිරිගයක පාත් කැප කරද්දි ඇවනිික ක්සත් ජනපදය කැප කරන්නේ ්‍රෙදිි සඳහා තිරිගේේක තුනයි දැම්මේ තොරතුරු ඇසුරෙන් අපිට පුළුවනි පැත්තකින් පිරිතුර ලස්සන්ට සටහන් කරන්න. තිෙනිකුසා රදි නිෂ්පාදනය සම්බන්ධෙන් සාපේක්ෂවාසියඇත්තේ කිනම් රටවලටද තරිග. දසම තුනයි තුනරොඩ අඩු ිදුවවැසු දෙක අවස්තිික පිරිව හිමනං කැනඩාවට. එමනං හ්‍රෙදි සඳහා ඉබේම වාසය සැලසන ටෝනේ තනගු පහකට වඩා අඩුවි කැප කරන තරගු ප්‍රමාණය වෙතනයක තුනයි ්‍රෙදි සඳහා ඇමරික එක්සක් ජනපදය. අප ඊළඟ ප්‍රස්සිට යන්න මෙතනින් පොඩි පොටක් පාදගම්මු. කැනඩාවත් තිරිකු විශේෂී කරණයකට අතරික්තය ඇමරිකාවට අපනෑනය කර යුතුයි ඇමනිකාව හරදි විශේෂී කරමයකට අතරික්ත කැනඩාවට අපටයනය කර යුතුයි. නැවතත් කැනඩාව තිරිකු විශේෂී කරයට අතරික්ත ඇමරිික එක්සත් ජනපදට ඇමිරික එක්සධජනපදය රෙදි විශේෂී කරමයකට අතරික්ත කැනඩාවට අපි බලමු ඊළඟ ප්‍රශ්නයෙන් හොකක් දහන්නේ. රදී නිෂ්පාදනීලා විශේෂ ප්‍රාගන්නේ කළේතු රටවල් කවරේද තිරිගු කැරඩාව එම කැනඩාව ඇමරික එක්සර් ජනපදය හරිදි ප්‍රශ්නයට උත්තරේ විසිඳගත්තයිම් පස්සේ ඉතාම් ඉක්මනින් ලක ගැස් කරන්න පුළුවන් එතකොට කැනඩාව තෙරින්ගු විශේෂී ප්‍රාගෘරණය කොට අමරිකාවටත් ඇමරිකාව රදි විශේෂී කරණයට කැනඩාවටත් අප නෑන කළේතුයි එවිට දෙරට අතර විශේෂී කරන වාසි තුළින් හුවමාරු වාසිභුක්ති විඳමින් තම තමන්ගේ නිෂ්පාදන හැකයා ඉක්ම වූ පරිභෝජන හැකියාවක් කරා අවතීරණය විය හැකි ඊළඟට. ප්නී ොටස ගෝලීය කරනයට පක්ෂව අදහස් දක්වනය යෝජනා කරන්නේ ගෝලීය කරනී තුළින් සංවර්ධිත සහ සංවර්ධනී වන රටවල් දෙෙකොටසටම ප්‍රතිලාබ සැලසෙන බවයි ගෝලීය කරට පක්ෂායකිීනව සංවර්ත රටවල් සංවධවීමම් පාතින් රටවල් මේ දිගොල්ලන්ටම ගෝලී කරණී තුළින් වාසි සැලසෙන බවක් අපි බලමු මේගැන කියවලා ගෝලියය කරනට පක්ෂ වදහස් දක්වනා යෝජනා කරන්නේ එකට පක්ෂාය කාටත්තුවාසය කියෙනකයි කියන්නේ. ගෝලියය කරනේ තුළින් සංවර් දිතසාහ සංවර්ධනය වද රටවල් දෙකොටසටම දෙකොටසටම ප්‍රතිලාබ සැරසෙන බවයි මේ අදහස්සමහෝ පිකඟද පිරිතුළිහි දක්වන්න. වෙන්න පිරිතුරල ඉනමේදහ. ඒකට පක්ෂල දිරිපත්ක යැකි තර්ගවරම පෙන්න්නවා. පක්ෂ රි පත් රන ලුව රකත් ව න ලුවන් බ පක්ෂව එකඟද. ජාතීන් අතර නිදහස් වළදාම වර්ධනය වන නිසා ආදායම් ඉහලයාම තුළින් වෙනදාමට සහභාගන රටවල සුපසාධනය ඉහලයානවා. නිදහස් වෙනඳාම නිදහස ආන න න කටයතු නිරපේක්ෂ පේක්ෂ තරං කාරිත්තු ග්‍රතිික වාසසිියල්ල වසන් ්‍රතිපලය වන්නේ. විශේෂී කරණය තුළින් අතරීක්ත හෝමාරු කිරීම නිසා නිසි පරිදිී විදේශ වෙනදාම කළමනා කරණය කරනවා නම්. වෙනදාම වර්ධනය වනවා ආදෑම ඊහලයනවා වෙනදාමට සහභාග වෙන රටවල ඒ දෙගොල් අගෙම දෙකොට්ට ශේම සංවර්ධීත සහ සංවරධමින් පවතින දොකාරීම හටවලට සුබසාධනයට ය පිටුවාලක් වෙන බවයි ඉතනං කියියවුණේ දෙවැරිකාරණே. ආර්ථික ඌෘධ උපායමාර්ගයක් වශයෙන් අපනායනමත්ත අපනෑනමත රදා සිටින සංවර්ධනය උුවරරටවලට මෙමගින් ප්‍රතිලාව ලැබී හැකි තමුන්ගේ රටේ පමණක් කොටුවෙලා ඉඳගන. ලෝකේ දිනාගන්න බෑ නමු තමන්ට වාසිදායක බහන්්ඩ බාධාවකින් තොරව මේ ගෝලිය කරනය තුළ අපනෑනේ කරගන්නත් ආනෑනි කරගන්න පුළුවන්නන් තමරටේ නිපදවෙන් හැකිදෑ රිබෝජනය කරනවා වගේ. රටේ සම්පත් හැකිතාක් උපයෝජනය කරමින් වෙනත් රටවලට අපඩෑනේ කරමින් විශේෂී කරන වාසි ලබමින් ඔවුන්ට පුළුවන් වෙනවා වඩාත් එල ජීවන තත්වයකට ආදෑම් උපයන්නට සංවරදිින රටවලට ප්‍රතිලාබ ලබන්න තුංගෙනකාරණේ. ෆිතේෂ වෙනදාමට ஆර්ථිකි විෘතවීම තුළින් පාරිමෝකන්ට විවිධ බාන්ඩහා සේවා පරිබෝජනය කිරීමට අවස්ථා උදාවීම. බலா ஒබே தினச்சரியாාව බே வட்டுோர்வ எதினதா கண்ண பொன்ன அந்தின பந்தின என என யான வான இம் ஹட்டுும்மே செயல்ல பாவத்தின்ன விதுலி உப்பக்கரண ஏனாாதி හவதே தொளிம மேரட்ட நிப்பதவன தேதோவ வடி வடியும் பரியாார்ணே කන්නේ. ඔබே சீவன தத்துயட்டு வடத் உதாவு வெண்ணே முழுுத்தைங்கேதின இம்ம்பயும் உபகரண வள සිට சீத்தகරணே සිට விஷத்த காமரை ஆளிந்தே. தேர. සීලුමද දක්වා රූපවානී යන්ත්‍රයේ පරි ගණක යංගම දුරගතනය වේ ආදී වශයෙන් මිකී නොකි ආහාරපාන පවා ඇඳුම් පැළඳුම් විශේෂයෙන්ම. ලැස්තුවක් හැදුව සේරටදේ පිරිරටදී වැඩියෙන්තියන්නේ ෆිටරඩදේ එමනං විදේශනදාමට ආර්ථික වෘර්තවීම නිසා ඔබට පාරිභූයිකන්ට විවිධ බාණ්ඩසේවා පරිභෝජනයට අවස්ථාව ලැබෙනවා යම් කාලික යම් වකවානෝක සමාජ ආර්ථිකමේ වශයෙන්. ලෙක ැකි න්නම පාලි කළ හැකි ඇැමට ව සංගතරෝග වෙන්න පුළුවන් පාලනි ක හැකින ත් පාල න ල්ලි ලමනාාරණයගේ ගැටලුවෙන්න පුළුවන්. ඒනිසා ආනන සීමම වන්න කාලික ඇැම්විට ඉන්නන වෙන්න පුුවන් බලක්ති ාහය වෙන්න පුුවන් ප්‍රධාන ආහර වර්ග වෙන්න පුුවන් සුකෝබෝගගේ මෝරත වෙන්න පුළුවන් ඇැම්ට කෘෂිකාන්මිට දා ගන්න අතනමේද ඉදවවෙන්න පුළුවන් රසායිනක පහෝර වෙන්න පුළුවන් ක්‍රම ශක වන්න පුළුවන්. මේේ දේවල් ආනෑනේ සීමමාුව හොත් පවතින සමාජාර්ථික තත්වයි සමඟ. තරමත් ර් කානුකලෝ හිතර ලන්න විදේශ දා මට ෝක විවෘත්තවුණනහම මේ ෝලිහි කරන තුළ කොතරම් පරි මෝජන පහස වෙනවාද ජීවන තත්ව ඊ ැනවාද කියකිෙනක ඒකට වාසිදායක පක්ෂුව සුබවාදීවයි මී තර්ක කරන්නේ. ඒට විික්ෂවත් තර්ක ඇතිකරන්න පුුවන් ඒ මහොතේ විවාහග ලකුණුගන්නක පට ැදගත්. එනිසා ඒ හැගීම් බරව සංවීදිීව නැතිව තර්කානුකූලුව පිරිතුරුලියන්න ඔබ උපේක්ෂා වෙන්! පිවර ගන්නට ඕනෑ. අපි බලමු ඉලගට. විවරන. ජාත්‍යන්තර දේශීම විවෘත වන විට බලන්න. මිනිසුන්ට නිදහසේ සංචාරය කිරීමට අවකාශ ලැබෙනවා. එමගින් අලු සංස්කෘතිීන් අලු සංස්කෘතීන් අලුත් අදහස්පිළිමද අදකී මබාගන්නට පුළුවන් විතරක්නේ තාක්ෂණය අධ්‍යාපනය සෞඛ්‍ය පාස්කන් මේ සීලුද ලෙඩ දුකට බේතේත් ගන්න පවාා විදේශ රටකට යන්නට පුළුවන් ඇතැන් විට ඒහ ගුණාත්මක තත්ත්වය යුතු සල්ල කරුමයක් කරගන්න ඕනත්. ගෝලීය කරන ධ්‍යාකයාධහමේ තුළ පාසුකම් ලැබෙනවා වියහිදම් යනවා තමා නමුත් ඒ වඩත් විධ විකල්පකම ඔස්සේ අරමුදල් සපයාගෙන පුළුවනි ඇතැම්විිට තම රටේ සුවපත් කරගන්නට බැරි රෝගා බාධ තත්ත්වයක් විදේශ ටකදී සුවපත් කරගන්න වනත් හොදැයි. අමුදරව්‍යසා ශ්‍රමය වෙනත් හටවලින් මිලදේ ගැනීම ඔස්සේ. ව්‍යාපාරි ආයතන වලට නිෂ්පාදන පිරිවැ අඩුකර ගැනීමට. අවස්ථාව සැලසෙනවා. තම රටට වඩා අඩු මිලකට මා පරිමාණෙන් නිපදවන යෙදවු මිලදී ගැනීමේ අවස්ථා නැතුවා නෙමෙයි! එවි නිෂ්පාදන පිරිවේ අඩු කරගන්න නිෂ්පාදන කටයුතු වර්ධනය කරගන්න ප්‍රසාරණය කරගන්න එමගින් කොතෙකුත්. උදව් ලබා ගත්ත හැකිේ. ජාත්‍යන්තන තරගේ හේතු කොටගෙන නිිෂ්පාධිතියන්නේ ගුණාත්මක තත්වේ ඉහිරනැංවීමට පැෙනවීමක් ඇත්වීම. මේ තරගේ නිසා තරගගේට මුහුණ දෙද්දී. හල ගුණත්මක තත්වේ නිෂ්ාතියන් තුළින් තරගේ දිනාගන්නට වෑයම් කරන කොට නිෂ්පාධිතයන් ඉබීම ඉබීම පාරිබෝකයාගේ සිතැන්ගි පරිදිී ඕගේ සිතැන්ගේි තෘක්්තිමත් කරන ඕටහිළ උපෝගතාවයක් දෙන ඉතා ඉහල ගුණාත්මක යත්තෙන් යුතු නිමැ උ ඹවට පරිවර්තනය වෙනවා ඒවා ගෝලී කරනේ වාසිදායක තත්ත්වයන් මයි විශේෂයෙන් අන්තර්ජාලය ඔස්සේ. වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන තුොරතුර ඒමත් පුලුවනනි තොරතුරු සංවිධ නොස්සේ, තොරතුරු සපයාගැනීම අධ්‍යාපනයේ ලබාගැනීම නව තාක්ෂණයක්පත් කර ගැනීම වැනි ශේෂත්‍රයන්ට ප්‍රේශවී ප්‍රති ලාබ ලබා ගැනීමට ඇති ඉඩකඩ ගෝලයේ කරනය නිසා පොළුල් වේ. ඔන්නද වේ පුතේ පක්ෂව ඉදිරිපත් කර පුතාරක අපි බලමුද ඊළඟට මොකක්ද අපේ අදදැකීම. න්න විපක්ෂ විදිරිපත්කිරන තාරක්ක ඒකෙත්තු ලැෂස්තවක්තියෙනවා බලඹූ. ප්‍රතිලාබ බිදියයාමේදී විශ්පතා ඇතිවීම ඇති හැකි අය බොහෝ විට ඉබේම නිරායාසයෙන්ම ඔවුන්ට වාසි දැවෙන ආකාරය යන්ත්‍රණයන් නිර්මාණය කරගන්නවා සංවර්ධිත රටවල් සංවර්ධනය විවිීම පහදින රටවලට වඩා බොහෝවිට නිරායාස්සයෙන් මේ ගෝලිය කරන යාන්ත්‍රණය තුළ වාසි ලබා ගන්නවා. දැමියවාසී අපක්ෂ විපක්ෂදයවාගේ විපක්ෂ කරුණු. සංවර්ධනය වන රටමලට අඩා සංවර්ධිත රටවලට වැඩි ප්‍රතිලාබහිමිවීම. කිසියම් රටක හටගන්නා ආර්ථිකරබූදයක් සෙසෝ රටවලට පැතිරීමට ඇතිනකඩ ගෝලිය කරන නිසා වැඩී අර ගෝලිය කරන්න සම්බන්ධතාවේ තුළ අපේ විශාල සම්බන්ධතා අච්චාලයක් ගන්නාගගත්තාම. ඒකට සම්බන්ධ එක රටක ඇතිවන සමාජ ආර්ථික ඇතැම්විිට යුද මේ තත්වයන් ඔඩුදුවනවා අනෙකුත් රටවල් වලට එවිට ගෝලිය කරණය නිසා ඇතිවෙච්චි බැදීම් සමඳතාවයන් නිසාම ආපසු එක රටකට ඇතිවන බලපෑ ඊට සම්බධව ඒ සමඟ ගණදිර කරන අනිකුත් රටවලට විශාල වශයෙන් බලපාන ඇැමට ඒ අර්බෝධයන මූුණදින රටේන්. ප්‍රධාන අෞෂධ ප්‍රධාන ඉන්දන බලශක්ති ප්‍රභවයන් ආහාර වර්ග ආනයනේ කරමින් යැපමින් සි රටක්නාම්. අර ප්‍රධාන රටට ඇති වෙන හානිකර තත්ත්වයන් අභියෝග. තර්ජනයන් ඊට සම්බන්ධලාති ිච්චි අනිකුත් රටවලට විවේගෙන් පැතිරෙනවා ඒ රටවල ජනජීවිතයේේ සමාජ ජීවිතයේ සමාජාර්ික තත්ව ඉතා ඉක්වනින් කඩාවැටෙනට එක හිත්වෙනවා අර ප්‍රධානම හටට වෙච්චි හානිකරතත්වයන යුද්ධයක්ඇවිලනොත්. කටවල් කීපයක් අතර ඊට සම්බන්ධවෙලා ඉන්න අනිකුත් ආර්ථිකයන්ට ඒ රිජුව බලපානො සමස්ත සමාජාර්ථික දේහේම එවිට උලු යටටකුරවිනාකාරී අහිතකර තත්ත්වයන්. ගෝලී ආර්ථිකය සමඟ බද්ධවීමෙන් තමන්ට කිස්සිදු පාලනයක් නොමැති පාලනය කරන්න බැරි පාලින් තොර බාහිරාර්ථික බලවේක සඳහ තමාර්ථිකයන් ්‍යෘර්ත කර ගැනීමට සංවර්ධනය වනරටවලට සිදුවෙනවා. සංවර්ධන වීමම් පාතිෙන් රටවලට ලකීවිෙනත් රටවල බලපෑම්වලට නතුවෙන්න වෙනවා කියී නිකයිමිතන කියවෙන්නේ ගෝලී ආර්ථික සමක බද්ධවීමෙන්. එතකට මේ සංවර්ධනය විම්පාදෙන් රටවලට බෑ අනිකු පබල් රටවල් පාලනි කරන්න තමන්ට කිෂදු පාලනයක් නොමැති පාලනි කළ නොැකි බාහිර ාර්ථික බලදයක සඳහා තමාර්ථිකයන් ්‍යවෘර්තකර ඕවන් මත පරාඇත්තවෙන්න හැඳන්න සිින්ද වෙනවා ඒය හානිකර තත්ත්වයක්. දේශීය ස්වයරීත්වය අහිමිවීම නිසා දේශී ආර්ථිකී සාර්ව ආර්ථික කළමනා කරන ගැටු නිර්මාණවීම. ඒ සම්බන්ධතා පවත්තුගන්නා වූ බලවත් රටවල කියවුම් කෙරුම් අනුව අදහස් උපදේශ අනුව ඒ මත යැපන්න උුනොත්. ඒ බරපතලකයේ දුහචිකයක් වෙනවා. ඒ අතිශයේ පරාදීන තත්ත්වයකට පත්වෙන්නට සංවර්ධනී වෙමින් පවතින රැටවලට නිස්සංගම්. නිතැතිම් නිශ්චිතවම සිද්ධ වෙනවා. විදේශ තරගේ නිසා සේවා ව්‍යුක්ති ගැට්ටු නිර්මාණයවී. තරගේයේදී ප්‍රබල රටවලට වැඩිවාසයක්. ඉබේම් ඇදී යද්දී සංවරදී බෙවිම් පාදන රටවලට ඒ අවාසය ඔවුන්ගේ ශ්‍රම වෙනඳපලට පවා බරපතල තරජනයක් වෙනවා. මේ අදි වශයෙන් ඔබටේ ප්‍රක්ෂර පිරිතුරු කතා කරද්දී එකාදීර පක්ෂව අද විපක්ෂව කරුණු ගරනාවක් ඉදිරිපත්ත කරා මේ පිළිතුර හොඳයිින් කියවන්න දෙතුූ මතාව කෙටිසටනක් කදාගන්න ඔබට යබාගේ ලකුණු රැස් කරන්න පුවා ඉතා පහසු ප්‍රශ්න තමයි මේ එපමණක් නෙමේ තවත් තියෙනවා. කරුණ කීපයක් මේ ඊනඟරූපරාමේ ඉදිරිපත්කෙන් අදා සමඟ අපි මේ පරිච්චේදය මෙතරින් අතර කරනවා ඉට පස්සෙ අපි දිකටම ප්‍රශ්ටපත්තර සාකච්ඡා කරමු මේ දී විතරක් නමේදවී පුත බලඩ. ගෝලීය කරනේ නිසා කාර්මී කරනේ සීග්‍රවීම තුළින් ගෝලීිය වශයෙන් පාරිසරෙක හානිවලට මොනදීමට සිද වෙනවා. බෝවිට ගෝලිය උෂ්ණත්ව එහරනැගීම්. ඕසෝ නස්තරයට හානි පැමිනීම් ඒවත් සමස්ත ගෝලීය ප්‍රජාවටම විදවන්න වෙනවා. තේශසීමමා විවෘතවීම තුළින් ත්‍රස්්ථවාදව්‍යාප්ත වෙනවා. තාහනම් මද්‍රව්විය ඒ්ස් වැනි රෝග ඇතැමිට අව්‍යාවිද පවා ව්‍යාප්ත වෙනවා බායන රෝග පැතිරෙනවා එවනි ඉඩකඩ පුළුල් වෙනවා. මේ සම්බන්ධතා ජාලයේ ඔස්ස ඒවා හිඩැස්සුලින් රිංගලා රටකට ව අතිශ්‍යය භයනකවූ අදදකින්මලට මූර දෙෙන සිද්ධෙනවා විධ බලවේග මේ ගෝලීයකන්න ක්‍රියාදාමේ තුළින් රිංගල එනවා හිඩැස්ස්ොලින්ං අනෙකු රටවලට විශේෂයම. අස්ථවාදේ තාන මද්‍රරව්‍ය ලෙඩරෝග වෙනත් බහැන රෝග වසංගත රෝග වගේ දේවල් ශණිකෝව්‍යයක්ත්ෙනනවා. ඉතාම ඉක්මනෙෙන්. ලෝකයේ පුරා බටහිර ආධිපත්තේ ස්ථාපිතවීම තුළින් ලෝකයේ සංශෂ්කෘතික වීදත්වය හීනවීමටිට තිබීම කැන්නේ. අර විධ වූ විචිත්‍ර වූ සංස්කෘතික වීදත්වයන් මේ ගෝලිය කරණය තුළු මෝවිට එක්කම. ආකෘතියකට සීමවෙන්නට බෝ විටමානු බලනවා. එමනං ජවීපුතය අපි ඉතාම සාර්ථක පරිච්චේදයක් මෙතනවසන් කරා එමනං අපි ඊළඟ පරිච්චේදේදී තවත් ප්‍රශ්න ගණනාවක් සමඟ ඉදිරි ඉ ඉදිරිට තිදස්. හත අටට නම දාය ආදි වශයෙන් දෙදස් දා හතදක්වා ප්‍රශ්න සියල්වට මුණ දෙමු නොමවෙනි ඒකකේට අදාළ අපි මෙතනගින්. සමුගනිමු, නැවත මුණගහන තුරු ඔබෙට ජය.